කියන්නේ කොහොමද පර්සන් ෆයිනන්ස් ප්ලෑන් එකක් හදාන්නේ කියලා. ඔයාගේ මුළු අවුරුද්දටම කියන්නේ මාසෙන් මාසෙට ඔයා ඔයාගේ පර්සනල් ෆයිනන්ස් එක කියන්නේ ඔයා මුදල් වියදම් කරන ආකාරය, මුදල් හම්බ කරන ආකාරය කොහොමද එක තැනකට ගන්නේ, ඊට පස්සේ ඔයාට දකින්න පුළුවන් කොහෙටද වියදම් වැඩියෙන් යන්නේ, කොහෙද ඔයාගේ පේම් යන්නේ, ඊට පස්සේ ඔයාට ඔයාගේ මූල්‍ය පාලනය වඩාත් විනිවිද භාගීව කරගන්න පුළුවන්. අපි යමු Google Drive එකට. ඊට පස්සේ අපි ක්‍රියේට් කරගමු ෆෝල්ඩර් එකක්. සර්විස් එක ඇතුලේ ඉන්ටර්නෙට් එක ත්‍රූ තමයි ඒක ඇක්සස් කරන්න පුළුවන්. හරි. දැන් බ්ලැන්ක් ෂීට් එකක් තියෙනවා. ඔය මේක මම දාගමු. ඉස්සල්ලාම ෂීට් එකේ නම දාගමු. ජනවාරි මන්ත් එකට අපි ඉස්සල්ලාම හදන්නේ සයිස් එක. මේ විදිහට හැම මාසෙටම ඔයාලා මේ ෂීට් එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ඒක අප්ඩේට් කරන්න තියෙන මන්ත්ලි කියන්නේ දවසට යන විදිහම මේ දවසේ දා ගන්න වෙලාව තියා ගන්න. ඔයාලා ඩයරෙක්ට් ඇවිල්ලා හරි උදේ ගෙදර යන්න කලින් හරි ගෙදර යන්න කලින් නැත්නම් උදේ කලින් දවසේ විදන් ටික එතකොට ඔක්කොම මේකට ඉදිරි කරගෙන අන්තිමට කැල්කියුලේෂන් එකක් ගමු. කොහොමද වියදම් වෙලා තියෙන්නේ, කොහොමද අපිට සේව් කරගන්න පුළුවන්, තව මේ දේවල් ගැන අයිඩියා ගන්න පුළුවන්. මේ විදිහට මම මාස 12ම දාගන්න 2100කට අදාළ මම මේ ජනවාරි එකට අදාළ ෆෝමැට් එක ඉස්සල්ලා වලට අදාළ දෙන්න. ඒ ෆෝමැට් එකම හැම මාසෙකම යූස් කරන්න තියෙනවා. ඊට පස්සේ මරණ මෙතෙන් ටාගට් එකක් දාගන්න පුළුවන්. ඔයාලා මේ අවුරුද්ද ඇතුලේ කොච්චර සේවිංස් සේවිංස් එකක් තියා ගන්න ඕනද අපි හිතමු. මරණ මේ අවුරුද්දේ ටාගට් එක තමයි ලක්ෂ පහක් ඉතුරු කරන එක. මේක කියන්නේ මොනලේ මොලේ තියෙන්න ඕනද අපි ටයිල් එකට ගමු. ඊට පස්සේ අපි මාසෙ දාගමු ඉස්සල්ලා. යන්නේ හරි සයිස් එක. ජනවාරි ජනවාරි ගිරේ තරම් දාගමු. කියලා දාලා මේකේ කියන්න ජනවාරි තියෙන බැලන්ස් එක ජගෙන් ජනවාරි පළවෙනිදට බැලන්ස් කියන එක එන්න ඕන. ඊට පස්සේ ජනවාරි වල සැලරි එක ජනවාරි සැලරි එක තමයි ජනවාරි අන්තිමට හම්බෙන්නේ. ඇත්තේ
ඒක ජනවාරි අන්තිම වෙද්දි මෙතනට අප්ඩේට් කරන්න කියලා මෙතනට එන්ට්‍රි කරන්න තියෙන්නේ. ඊට පස්සේ අද කැන්සල් රීටම අතරව අද නිවුස් මොන හරි එනවා නම් ඒ දේවල් මෙතනට එකතු වෙන්න දාන්න. ඊට පස්සේ අපි හිතමු ඔයාලාගේ නිවුස් වලින් දැන් මෙතන තියෙන ඔයාට ඔයා ගාව තියෙන ඔයාට එන සල්ලි ඔයා ගාව තියෙන සල්ලි සහ ඔයාට එන සල්ලි එන මුදල් මෙතනට එකතු වෙන්නේ. ඊට පස්සේ ඔයාගෙන් ඒවා එළියට යනවානේ. ඒ කියන්නේ ඔයා හම්බ කරපු දේවල් වලින් කිසියම් ප්‍රමාණයක් අනිවාර්යෙන් මේ දන් ගන්න හැම මාසෙ අනිවාර්යෙන්ම මේ දන් ගන්න ප්‍රමාණයක් තියෙනවා. ඒකට ඒ ටික අපි මෙතන දාගමු. ඒ කියන්නේ අපි හිතමු ඔයාගේ දෙමාපියන්ට මුදලක් වෙන් කරනවා කියලා මාසෙම ඒක ඉස්සෙල්ලාම දාගන්න. දෙමාපියන් ගොඩක්ම පිළිගත්තා තේ නෑ අනිවාර්යෙන් මගේ ඔයා හම්බ කරන දේවල් ප්‍රමාණයක් දෙන්න යාට ජීවිත ජීවන තත්ත්වය පවත්වාගෙන යන්න. ඊට පස්සේ අපි හිතමු ඔයා ක්‍රෙඩිට් කාඩ් එකට මන්ත්‍රි මහර පේමන්ට් එකක් කරනවා නම් පේමන්ට් එකක් කරන්න නැත්නම් ඒක පී එක මේ සීරෝ කරලා දාන්න පුළුවන්. එතකින් මොකද ගොඩක් මේ ක්‍රෙඩිට් කාඩ් යූස් කරන කට්ටිය ඇලා ඉන්ටරෙස්ට් එකක් එන්නේ නැතුව ඉන්නම්. ඉතින් මම ඊළඟ මාසේ වෙනකොට කොහොමද ක්‍රෙඩිට් කාඩ් එකේ මුදල් පියව ගන්න කටයුතු කරනවා. මම දන්නවා ගොඩක් අය සමහරවිට ඉරුණොත් යන ඉතින් අහම හොඳා කියලා මේ ක්‍රෙඩිට් කාඩ් එකේ බැලන්ස් එක හොඳට මේන් කරන්න නැත්නම් ඔයාලා ක්‍රෙඩිට් ස්කෝර් එකත් අවුල් ගිහලා වලට නැකන්න බැරි තත්ත්වෙට බහා යනවා මේ ක්‍රෙඩිට් කාඩ් එකේ බැලන්ස් එකට මේන් කරන්නේ නැත්නම්. ඊට පස්සේ අපි තුමු තව ලෝන්ස් ගන්න තියෙනවා නම් ලෝන් පේමන්ට්ස් මන්ත්‍රී යන ලෝන් පේමෙන්ට්ස් මොනාරි දෙනවා නම් ඒ දේවල්. ඊට පස්සේ අපිට වඩා ඉන්ෂුරන්ස් කවරේජ් එකක් කරන් තියෙනවා නම් ඒකට අනිවාර්ය මන්ත්‍රී පේමෙන්ට් එකක් කරන්න ඕන. ඒක ඊට අමතර අපි ඉදමු ඔයා බමක ඉඳන් ඇවිල්ලා කොළඹකට ඇවිල්ලා කොළඹ ඇමතිලා ඉඳලා ජොබ් එක කරන කෙනෙක් නැත්නම් ඔයා ගමක ඉඳන් නගරෙකට ඇවිල්ලා ජොබ් එක කරන කෙනෙක් ඒ වගේ ලාවට ඔයාට රෙන්ට් එකක් හරි බෝඩින් ෆී එකක් හරි දෙන්න වෙනවා. ඔයා නැවතිලා ඉන්න තැනට ඔයාට කියලා තැනක් නැත්තම් ඔයාගේ නෑදෑයෝ ප්‍රමාණ තැනක් ඉන්නවනම් අපි ඒ වගේ දේවලුත් මේකට ඇඩ් කරගමු. එතකොට රෙන්ට් එක කියමුකෝ අපි. මේ ටික ඇවිල්ලා වියදම් මම මේක වියදම් නිසා කලයක දාගන්නවා. අද පාටින් පොඩ්ඩක් මේක අපිට එන අපිට තියෙන දේවල් නිසා අපිට ලැබෙන දේවල් රෙඩ් කියන අපෙන් එළියට යන දේවල් අපි මේක බෝඩස් කියන දාමු. හරි ඊට පස්සේ මෙතනින් දාගන්න දැන් සැලරි කියනවා නම් ඔයා රෙඩ් එකවද්ද 31 25 25 ජනවාරි ජනවාරි ඉවන් පැට මුදල් යන්නේ කලි මාසේ එන සැලරි එකෙන් ජනවාරි 25 ඊට පස්සේ මාසෙ මුලක වගේ මුල වගේ 25 ඉඳන් දවස් 5ක් දැන් දෙසැම්බර් වල සැලරි එක වැඩි 25 වන ඒ සැලරි එක තාම සැලකී රුවණක් ඔයාගේ ගිනු මේක තුරලා තියෙනවනේ. ඔයා ඔයාගේ එකෙන් ස්ටෑන්ඩින් ඕඩයක් දාන්න රුපියල් 10,000ක් හරි 20,000ක් හරි දෙමාපියන්ට කියන ඔයාලා ගන්න පඩියන් වෙනස් වෙනවා. ඒක ඔයා මාසෙ මුලදී වගේ දෙමාපියන්ට යවන්න ජනවාරි 4 යන්න දෙසැම්බර් මාසෙ ගත්ත පඩියෙන් තුරලා තියෙන හොඳ ක්‍රෙඩිට් කාඩ් වලට අපිට ක්‍රෙඩිට් කාඩ් එකේ වාට බැලන්ස් එක ෆිස් කරන්න ඕන මාසේ අන්තිමට කියලා. මාසේ අන්තිමට කලින් ඒ කියන්නේ 28 මිනිට කලින් මේක ෆිස් කරන්න. ඒක ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට්ස් කරන විදිහ වෙනස් කරන්න. ලෝන් පේමන්ට් එකක් මාසේ අන්තිමට නම් කරන්නේ ඒකත් ඒ විදිහට මාසේ අන්තිමට කලින් කරන්න අනිවාර්යයි. එතකොට ඔයාට අරියස් වෙන්නේ නැහැ. අඩිෂනල් ඉන්ට්‍රස්ට් ඇදෙන්න ඉන්ෂුරන්ස් එකක් ඔයාලන් තියෙනවා නම් ඉන්ෂුරන්ස් එක ගන්නකොටම ආයෙත් එක අදා කරලා බලන්න. එක මාසේ අන්තිමේට පේමන්ට් කරගන්න. ඒක ඔයාට සැලරි කම්පිටියම නියන් දෝෂියෙන් ටික ටක් ගන්න අපි ගන්න පුළුවන්. ඒක උටේ ඇරියස් සිටින්නේ නැහැ ගොඩක් වෙලාට.
හැමදාම මේක ඔයාලා අවශ්‍ය විදිහට මේ දවස් වෙනස් කරගන්න. ඊට පස්සේ රෙන්ට් එක අපි හිතමු මාසෙම පළවෙනි දවසේ කියලා. ස්ටිල් මාක් කරගන්න දෙයක් වැඩ හොඳයි මාක් කරලා තියාගන්න එක. හරි එතකොට දැන් මේක අපි සැලරි කම් වෙලා නැත්නම් අපි මේක දැනට කා පාටින් පාට කරලා තියාගමු. මේ කියන්නේ මේ ඔපරේෂන්ස් තාම වෙලා නැති ඒවා. අපි දුම් රෙන්ට් එක ගෙවලා තියෙන කියලා ගෙවලා තියෙනවා. මේක ඔයා කොළ පාටින් මාක් කරගන්න. එතකොට ගෙවලා තින්නේ ආපහු ගෙනත් උතන් දෙයක් නැහැ මේ මාසේ. ඊට පස්සේ අපිටම දැන් ඔයාලගේ ශාරීරික අපි හිතමු මාසෙකට 5000යි කියලා. 5000යි ශාරීරික. එතකොට දෙසැම්බර් වල ශාරීරික වලට හම්බෙලා ඒකෙන් මේ වෙනකොට ඉතුරුලා තියෙනවා ජනවාරි 1 වෙනිදා. ඔයා මේක හදන වෙලාවේ මේක අප්ඩේට් කරන වෙලාවේ ආයෙත් ඉතුරුලා තියෙනවා 5000යි. රෙන්ට් එක අපි දුන්නා. රෙන්ට් එක අපි දීලා තියෙනවා පිටමු. 5000ක් සමහරට ඊට වඩා වැඩි වෙන්න පුළුවන් නේද? තමයි 5000ක් කියලා රෙන්ට් එක 5000ක් දීලා තියෙනවා. දැනට මේ ගෙවලා තියෙනවා මම මේ පරිඳාගත්. ඊට පස්සේ මත 5000ෙන් 5000ක් දුකන. අනේ කෑම් බීම ආරම්භ වෙනකොට ඔක්කොම ඉදන් ගිහලා ජනවාරි 1 වෙනිදා වෙනකොට ඔයා ගාව අපි හිතමු මෙහෙම හිතුවා. දැන් කියන්නේ දෙසැම්බර් 28 වෙනකොට මේ පේමන්ට්ස් ටිකත් ඔක්කොම කරලා අපි තුන් ඔයා මන්ත්ලි ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් එක 2000ක් වගේ දානවා කියලා. ලෝන් පේමෙන්ට් එකකුත් ඔයාට යනවා. ලෝන්ස් නැත්තම් මේ කවුලක් නැහැ. ලෝන් පේමෙන්ට් එකකුත් ඔයාට ආරං තියෙනවා නම් අපි 3,05,000 ලෝන් එකක් ආරං තියෙනවා නම් අවුරුදු 5කට එතකොට ඔයාට ලෝන් පේමෙන්ට් එක සමහරට 5,000ක් වගේ යනවා කියලා හිතමු මාසෙකට. ඉන්ෂුරන්ස් එකකටත් අපි 5,000ක් විතර ගියනවා කියලා හිතමු. දැන් මේ ටික ඔක්කොම ගෙවලා මේක කියන්නේ මේ දෙසැම්බර් 28 දැන් මේ ජනවාරි 28 කියනවා වගේ දෙසැම්බර් 28 ඒ කියන්නේ දෙසැම්බර් 25 සැලරි එක හම්බුනාට පස්සේ මේ ටික ඔක්කොම අඩු වෙලා තමයි මෙතන ඉදිරියලා දෙන්නේ. ඊට අමතරව කෑම් බීම වලට මේ ගිය පියදන් එක්ක අපි බලමු 75,000ක් මට එනවා. මේකෙන් අඩු කරනවා මොකක්ද එකතු කරනවා මයිනස් වලින් දැන් අපි කෑම වලට සාතරීක විදිහට අපි හිතමු 3000ක් විතර ගිහිල්ලා තියෙනවා කියලා මේ දවස් 6ට. ඒ ජනවාරි දෙසැම්බර් 25 ඉඳන් දෙසැම්බර් 30 වෙනකන් ඒක සාතරීක විදිහට රුපියල් 3000ක් ගිහිල්ලා තියෙනවා නම් ඉතුරු වෙන්නේ මේ වගේ මුදලක් තමයි ගිනුම්. ඒකට 3972 ඉතුරුලා තියෙනවා කියලා හිතමු. දෙසැම්බර් වල ඒ වියදම් ටික ඔක්කොම දෙසැම්බර් 30 වෙනකන් ඒ වියදම් ටික ඔක්කොම කරලා ගානක් ඉදරලා තියෙනවා. හරි ඊට අමතර දැනට අපි සැලරි එක මොකක් නැහැ මෙතන අද වෙනස් කෙනෙක්වත් හොම ඉස්සරහට පැහැදිලි කරන්න. ඊට අමතර අපිට ජනවාරි 4 වෙනකොට දෙමාපියන්ට යවන අපි රුපියල් 10,000ක් යවන කියලා තමයි සමහරට දෙම අම්මට හරි තාත්තට හරි ආර හරි මේ දෙකත් සිගරය ජනවාරි වන්දර තමයි ඔයා මේ කවුන්ට් එක හදන්න කියලා දුමු. ඊට පස්සේ අපි මෙතන බැලන්ස් එක කොහොමද මුලින්ම බලලාට එතකොට ඔයාට තව තුරන 12,544 ජනවාරි මාසෙ ඉතුරු දවස් ටික ගත කරන්න.
ඇත්තටම අපිට ජනවාරි 28 වෙනකන් වන් තියෙනවා ඇතේ හරි කයින් කරපුවාම ජනවාරි මාසෙ මේක මේ වගේ මුදලක් ඉතුරුලා තියෙනවා ඔයාට මේ පේමන්ට්ස් දෙක කරාට පස්සේ හරි ඊට පස්සේ කැල්කියුලේට් කර ගන්න පුළුවන් වෙනවා. එතකොට අපිට සැලම් වැඩ කරනවා නම් දවසක් මුදලක් තියෙනවා. දවස ගානේ අපි මේක දවසට විනාඩි 5ක් 6ක් අරගෙන හොස්සල් වෙ යකින්න මේ ටික ලකුණු කර ගන්න ඕන. ආයේ දවස් වේදන් වෙලා තියෙන දේවල් ටික ඔයා අපි ඉස්සල්ලාම විද්‍රෝ කොටස්. විද්‍රෝස් කියන එක අපි කොහෙන්වත් ගන්න නැහැ. ඒක අපි තියෙනවා. ඒක අපි අර බලා ගන්න ඕන නිසා තන දාලා තියෙනවා. ඊට පස්සේ බ්‍රේක් ෆස්ට් ඔයා මම අර කලින් කියෝ වගේ තනක නැවත ඉන්න නම් මම අනිවාර්යෙන් කෑම වලට වියදමක් කරනවා. මේක මේ අදාළ නොවන කට්ටිය ඉන්න පුළුවන්. නමුත් කෑම වල තමයි අපි ගොඩක් වියදම් කරන්නේ ගොඩක් වෙලාවට. ඉතින් ඒක අනිවාර්යයෙන් ප්‍රයෝරිටි එක දීලා මතන් තේරි වියදම් ටික දාගන්න දීලා ඊට පස්සේ ඔන්ලයින් පේමන්ට් කරලා ගන්න දේවල් ඒක amount එක වෙනම දාගන්න description එක මේ තරම් යටින් දාගන්න ඊට පස්සේ තව ඒ වගේ හද expense කියලා අපිට මේ පාටින් දාන්න පුළුවන් ග්‍රේ කොට ගන්න විද්‍රෝල් කියන එකත් අපි විද්‍රෝ කරන ඒවා අපි පොඩ්ඩක් මාක් කර ගන්නවා මේක ඒකට අපිට බලන්න පුළුවන් අපිට විද්‍රෝල් කරන්න අවශ්‍ය දවස් මොනවද කියලා ෆුඩ්ස් කියන දැන් මේ ඔක්කොම වැටගෙන මේ ෆුඩ්ස් කියන බ්‍රේක්ෆාස්ට් ලන්ච් ඩින්න කියන ෆුඩ්ස් කැටගරි එකට වැටෙන්නේ ඉතින් අපි ඒ ටික තව කාලය එකක් දෙනවා දැන් අපි හිතමු ඔයා ලන්ච් එකට මොනවා හරි කඩෙන් කනවා කාණ්ඩ වේදමක් කරනවා ඊට පස්සේ ආයෙ 3ට 4ට 12 මොනවා හරි අපි තව ක්ලාස් එකකට ගිහිල්ලා හරි නැත්නම් බෝඩි මිටින් එකකට මම එළියට ආවිල්ලා හරි 3ට 4ට ගිහිල්ලා මොනවා හරි කනවා ඒ දෙකම මේකට එකතු කරන්න මෙතන දැන් සාර කරනකොට තේරෙයි ලන්ච් එක 200 ගිහිල්ලා ඊට පස්සේ අවස මොනවා හරි කරනවා නැහොනම් ඒවට 225 ගියන මේ දෙකම දවල් වරුවට එකතු කරන්න. රැටත් එහෙම. මේ මේ කාලය තුළද ඔයාලට ඉච්චියෙන් කැමල් ටික ඉච්චියෙන් ඔක්කොම මෙතනට එකතු කර ගන්න. ඊට පස්සේ මේක ජනවාරි මාසෙට දවස් පිටු දවස් 30ක් තියෙනවනේ. ඉඳාගම දස්සේක නයි එක කියලා බලන්න නෙට් එක දාගත්තාම මේක ඉබේම අර ඩේට් එක හැදෙනවා බලමු මෙතන දෙද්දි
පෙබරවාරි මාසේ පළවෙනි දෙනකන් තියාගමු. පෙබරවාරි මාසේ අපිට කම්ප්ලීට් කරන්න තියෙන ඊළඟ පෙබරවාරි මාසේ පළවෙනි දා තේ බැරි වෙලාවට අපිට දාර කරගන්න බැරි නම් පෙබරවාරි මාසේ එන්ට්‍රි එක මෙතනට දාගන්න. නැත්තම් මම මේ ෂීට් එකට මේ වගේ ෆෝමැට් එකක් හදාගෙන මේ මාසේ ඔයගේ වියදම් ටික සමහන් කරගන්න. මම එකක් නැදට අරගෙන පොඩි ප්‍රශ්නයක් දානවා. තනතරදල දාගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට තමයි අපිට ආසයන් කරන්න හිතෙන්නේ මේ තන් මහ හැවට ගියාට ඉතුරු කරන්න හැදි වඩා හරියන්නේ නැහැ. මේ ડોකියුමන්ට් කරන්න මේක ඔයා කියන්නේ. හැමද ඒකටම හොඳයි කියන්නේ. ඔයා ගියක් හදන්න ගියත් හැමදේම ගෙදන් ටික විස්තර ඇතුළු ඉන් ඩීටේල් ડોකියුමන්ට් කරගන්න එක තමයි අත්‍යවශ්‍ය දෙ. එතකොට ඔයාට පස්සේ කාලේ ඔයාගේ යාළුවට ඇඩ්වයිස් දෙන්න හරි ආගේ දරුවෙක් ළමයෙක් හදනකොට යාර දව කරන්න පුළුවන් මොකද මොන ගෙදම් මොනවා විදියට දැනන්නේ කියලා සේවල් ගන්න. ඉතින් මේ දේවල් ගැන මොන අයඩියාක් ගන්න පුළුවන් මේ විදියට හොඳට බ්‍රේක් ඩවුන් කරගත්තොත් එයා විදන් ටික. ඊපස්සේ අපි මේක ලයින් අපි කරනවා ඒක විදන් පේමන්ට් බිල් පේමන්ට් තරම් මේ වයිට් එක. මෙතනින් ගාගමු. විතරම ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකට පේමන්ට් එක ඔන්ලයින් කරා නම් උදාහරණ කීපයක් දාන්න දාලා තියන්නම් මේකේ කැමති දෙන්නේ දියර එක්ස්පීරියන්ස් කොළම මතන් ඇඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව දැන් ඔයාලට හිතෙනවා නම් ඊළඟ දවසේ මුකුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න නැහැ කියලා ඔයාට යට එකටත් ඇඩ් කරන්න පුළුවන්. අන්තිම මේකේ සම් එකක් කියන එකතුවක් තමයි අපි අරගන්නේ. ඒක ඊට පස්සේ මේකෙන් අඩු කරනවා. මුක්සර් වලට සිපනම් ගිය කියලා තමයි. මේක හදාගෙන මේකට අපි ජටින් විද්‍රෝවල් නම් ඉස්තරම අත්‍යස නම් අර මාසය කොච්චර මුදලක් විද්‍රෝ කරගන්න ඕනද ATM එකෙන් කියන ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. වගේම ඔයාට අතේ කොච්චර ආගේ සල්ලි ගෑරසෙනවද කියන එක ගැන ඔයා දන්නවා. එතකොට අතේ යන වේදන් කියන ඔන්ලයින් පේමන්ට් කරනකොට අතේ යන අතින් මුදල් ඉදන් කරන්න තිබ්බ කාඩ් එකේ ඉදන් කරන්නේ විඩ්‍රෝ කරපු එක තමයි අතේ තියෙන්නේ. අතේ තියෙන වෙලාව තමයි ඉතිර යන්නේ. මේක විඩ්‍රෝල්ස් එක නිකන් අපිට නිකන් අදහසක් ගන්න විතරයි මේකට දාලා තින්නේ. මේක කැල්කියුලේෂන් වලට ලොකු වල බලපෑමක් නැහැ. කියන්නේ ඒක ඔයාට විඩ්‍රෝල් කියනකොට නම්
දාස් තියාගන්න පුළුවන් මේ ෂීට් එක. ඉතින් ප්‍රශ්නයක් නැහැ ඒක. සම්ගාරණ අපි. මෙතන නම්. ඉතින් මම කරන විදිය මගේ ප්‍රැක්ටිස් එක දෙන්නේ මෙතන. ඔයාලට ඔයාලට අනන්‍ය වෙච්ච කණයක් තියෙනවා. දැන් තවස් මෙතන තියෙන බ්‍රේක්ෆාස්ට් ලන්ච් ඩිනර්. මේක මෙහෙම යනවා මෙතනට. අර වගේත් එකතු වෙනවා හොඳනම් පල්ලයට. වසේ ඊට අමතර අපිට දැන් මෙතන ඔන්ලයින් පේමන්ට් කරන ඩිස්ක්‍රිප්ෂන් එක තියෙන්නේ කන්ට්‍රෝල් C එකක් ගහලා කන්ට්‍රෝල් E එකක් ගහලා මෙතනට මේකේ උඩින් පල්ලයට එකතු වෙනවා. එතනත් එහෙමයි. එතනටත් එහෙමයි. මේකෙත් අර පාට ටික දාගන්න ෆෝමැට් එක මම හදාගත්තට පස්සේ ඊට පස්සේ ආටක ප්‍රැක්ටිස් එකෙන් කරගෙන යන්න තියෙන්නේ. ඒක එච්චර අමාරු වැඩක් නැහැ නේ. මම ඒක ලබු නැහැ. දැන් ඊළඟට අපි තව පොඩි වැඩක් කරන්න ඕනේ. මෙන්න මේක අපි ගත්තේ අර ඉස්සල්ලා මෙතන අර 70000 මේ වියදම් කීපයක් අඩු කරලා මෙන්න මේ වියදම් තුන අඩු කරලා ඊට පස්සේ යම ඉදුම් අඩු කරලා ඊට අමතරව අපිට පුළුවන් මේක කැල්කියුලේට් කරලා ගන්න. ඒ කියන්නේ දැන් අපි මේ account එකට account එකේ මුදලක් තියෙනවා. ඊට අමතරව අපි අතීත කිසිම මුදලක් තියෙන්න පුළුවන්. මේ දලාලියක් තමයි මෙතන ගත්තේ. නමුත් අපි හිතමු ඊට මේ ගැත්තරම කැල්කියුලේට් කරලා තව වැලියු එක ගන්න ඕන කියලා. එතකොට අපි පොඩි ටේබල් එකක් හදා ගන්න මෙතන. සැලරි account සැලරි කරන account එකේ තියෙන බැලන්ස් එක කීපයක් භාවිත කරනවා හොඳයි. කියන්නේ එක account එකක් විදලා විතරක් ඔයගේ වියදම් වලට පාවිච්චි කරන්න තියාගෙන අනිත් account වලට savings වලට මට තව additional තව account එකක් තියෙනවා නම් මට ඒ account එකට savings දාන්න පුළුවන් monthly. ඊට පස්සේ savings ඊළඟට investment වලට යොදා ගන්න පුළුවන්. investment කතන්දරේ මම මේ personal finance planning එකට පස්සේ ඊළඟ කතාව කියලා දෙන්න. ඊට පස්සේ ඊට පස්සේ අපි expenses ටික අපි ටේබල් එක කර ගන්නවා. හරි.
expenses table එකක් අපි හදාගමු. Dan minus paling hindu ikut ke arah pasti yang naik kartu yang naik ide kan dan trennya positif lagi ya kini sah nangin ke arah ikut tuh yang lalu karena expenses kian itu apa expenses kalau dah table lah kata alam hari deh itu table lah kata alam mau bikin foods terus saya online online expenses terus ada dan අපි තුන් දාතර මේ online payment එක කළා නැහැ හැබැයි expenses 3ක් කියලා තියෙනවා කියලා. මට එතකොට අවශ්‍ය නම් ඒක මේ online කියන එක යටට දා ගන්න පුළුවන් මේ additional තියෙන එක. හරි මෙතන ඔක්කොම අපි අන්තිම calculate කරන්න expense එකක් ඉඳලා. මට අතර අපි තුන් online එකක් උත්තරලා expense එකක් උත්තරලා තව additional expenses එකක් උත්තරලා තියෙනවා කියලා. එතකොට ඒක අපි මෙතන යටින් දාගමු. කියන්නේ ඊළඟ දවසට උනාට කමක් නැහැ. නමුත් expenses එක අනිවාර්යෙන් වෙනවා. ඊළඟ දවසේ තාපහුණොත් ඒකත් අපිට දා ගන්න පුළුවන්. නමුත් අන්තිමට අපිට අවශ්‍ය වෙන මෙතනට ඒක calculate කරලා මෙතනට හරියට කොච්චර expenses වෙලා තියෙනවද කියලා calculate කරලා ඒක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි මේක sum එක දාමු මෙතන. Total expense එක තමයි මෙතන එන්නේ. Total expenses කොච්චර එලා තියෙනවද කියලා අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. අපි මේක හොඩක් red වලින් දා ගන්නවා. ඊස් එක මෙතනට add කර ගන්නවා. එතකොට වලට වෙන්නේ මේ 37000 ගානේ. මේ මුදල් අඩු වෙලා 37000 ගානක් තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. සමහර මේ අගයන් පොඩ්ඩක් වෙනස් වුණා. මොකද withdraw කරනකොට කිසියම් ගාණක් අපේ account එකේ කියලා 5000යි නම් withdraw කරන්නේ. අන්දස් පහක් ඇත්තරම බැංක account එක වෙන දැන් online transaction වලදිත් එහෙම එහෙම පොඩි පොඩි එහෙම තියෙනවා ඒක ඒ ඒක අවුලක් නැහැ ඔයාලට ඒක පස්සේ බැලන්ස් කරගන්න පුළුවන් ඊට අමතර අපි මෙතන බස් එකේ ගිහිල්ලා ස්කෙල් කරගාසි අරන් මේවා ඒ දේවල් ඔක්කොම අපි පර්සල් දා ගන්නවා නමුත් ඒක ඉස්සෙල් කාසි අපව ලොකු කැල්කියුලේෂන් එක කරන්නේ අපි සමහර කැටයකට හරි මොකක් හරි වෙන තැනකින් ඒක දාලා දියා ගත්තට පස්සේ අපි ඒක සමහර වෙලට ඉන් හෑන්ඩ් කියන එකට කැල්කියුලේටර් ලයින් නැති වෙන්න පුළුවන් ඊළඟ මාසේ ඒක ලොකු කේස් එකක් නැහැ නමුත්
මේ විදිහට ඔයාගේ පුළුවන්ගේ එකතු වෙන සිල්ලර කාසි දේවල් ඒක ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් වෙද්දි ඇඩිෂනල් යන චාර්ජ් එක බැංක් එකට ඒ දේවල් පුළුවන් මේක දෙකුව ගන්න. ඒකට පොඩ්ඩක් හොඳට බැලන්ස් වෙච්ච ස්ටේට්මන්ට් බැලන්ස් එක මෙතන ගන්න පුළුවන්. ඊට පස්සේ හරි මේක හදාගත්තා. මේ ටික හරි. මෙතන දැන් අපිට තියෙන්නේ මේ අද ඉනිස් කියන එක. අද ඉනිස් කියන එක තමයි ගොඩක් වැදගත්. එනවා සැලරි එකට අමතරව තව සැලරි එකට අමතරව තව ඔයාට ඉනිස් සදා ගන්න ඕන. ඔයාගේ ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් ඕන කෙනෙක් දිනු වෙන්න හිතාගෙන වැඩ කරනවා නම් අනිවාර්යෙන් සැලරි එක අමතරව අද ඉනිස් මොන හරි ඔයා හදාගෙන තියාගන්න ඕන. මම මේ දේවල් කොහොමද කරන්නේ කියන එක ගැන ඊළඟ පාඩම් වලදී කියලා දෙන්නම්. දැන් ඊට පස්සේ අපි ඊළඟට අපි කරන ආයෝජන ඇඩිෂනල් ඒනිස් ගැන විස්තරයක් මෙතනට අපි දාගන්නවා. ඊට පස්සේ අපි කියන්නේ liabilities හරි අනිත් ක්‍රෙඩිට් ලෝන්ස් ගැන ඉස්සරහට අපි යන ටේබල් එක දාගන්න. මේ දේවල් අපි ඊළඟ දවසේ කතා කරමු. දැනට ඔයා මෙන්න මේ ෂීට් එක හදාගන්න. මම අද වෙනස් කියන එක මම ටේබල් එකක් මේ දෙන හදන්න. හරි අද වෙනස් කියනකොට අපිට ඒ අනින් එක අපිට එන දවස් වැදගත්. ඒ කියන්නේ ඒනින් එක මොකක්ද කියන එක වැදගත්. මොන වගේ මාවට එක අපිට ඒක තුලින් ලැබෙනවද කියන එකත් වැදගත්. ඒ ඒනිස් වෙනම ඔයා වෙනම ස්පෙෂීට් එක ඔයා ඩොකියුමන්ට් කරගන්න එක හොඳයි. ඊට පස්සේ ඒකෙන් මෙතනට කොපි පේස්ට් කරගන්න තමයි කරන්න ඕන. මම මේ දේවල් කරන විදිහ කියලා දෙන්නම්. නමුත් අපි මේ ටේබල් එක හදාගන්නක දැන් කරගමු. ඒකට අපි හිතමු ඔයා සැලරි එක නමතර ඔයා වීකෙන්ඩ් එකේ ටියුෂන් ක්ලාස් එකක් කරනවා වෙන්න පුළුවන්. නැත්තම් වීකෙන්ඩ් එකේ වෙන තැනක කියන්නේ වෙන ප්ලේස් එකක වැඩ කරනවා වෙන්න පුළුවන්. නැත්තම් නයිට් ටයිම් එකේ වැඩ කරලා ආවට පස්සේ අයියෝ හවස වරු වෙන කඩයක් කරමුක් කරලා තැනක වැඩ කරලා ඔයාට කිසියම් ආදායමක් ගෙනාවන්න පුළුවන්. මේ දේවල් ඔක්කොම මේ අද ඉන්ස් කියන එකට තමයි ඇති වෙන්නේ. සැලරි එක තමයි ඔයාගේ බේසික් කණින් එක. දැන් මේ වෙනකොට අමතරව තියෙන අනිකුත් ආදායම් මාර්ග මෙතනට අපි ඇතුළත් කරගන්නවා. එතකොට එහට ඔයාගේ ෆයිනෑන්ෂල් ස්ටේටස් එක හොඳට, ඒ කියන්නේ අපි හිතමු ඔයාගේ මේ සැලරි ලොකු සැලරි එකක් වෙලා තානිකුත් වෙන ඉතින් ලොකු ගණන් වෙලා ඔයාලා එතකොට ටැක්ස් තරම් යනවා ගියන් දෙනකොට ඔයාලා මේ වගේ එකක් තියෙද්දි වෙන්නත් පුළුවන්. ඔයා කොහොමද මේ මුදල් හම්බ කරගත්තේ, කොහොමද මේ දේවල් වියදම් වුණේ, කොහොමද මේ දේවල් සේව් කරගෙන ඒ වගේ පොලි ආදායම් ලැබුණා නම් ඒක කොහොමද ලැබෙන්නේ. ඒ හැමදේම ඔයාට මේ වගේ ડોකියුමන්ට් එකක් මේන්ටේන් කරගෙන යනකොට දවසක ඒ වගේ කෙනෙක් ඔයාගෙන් ප්‍රශ්න කරනවා ඔයාට පෙන්වන්න ඔයාගා විස්තරයක් තියෙනවා. ඒක තමයි මේක වැදගත්කම. ඔයාට දැන් මේක කියන්නේ මේ කාලයක් ඔය කියලා හිතුණාට දවස ගානක් විස්තර දාගන්න එක මෙතනද පුරුදු වුණාට පස්සේ ඒක අවුලන්නේ නැහැ. ඊට අමතරව ඔයාට මේ දැන් මේ ස්ප්‍රෙඩ්ෂීට් එක හැම වෙලේම ඔයා කව නැහැනේ. ඒ හින්දා ඔයාට ඉදන් කරන දේවල් අමතක වෙන්න පුළුවන් පුළුවන් කියලා හිතනවා නම් ඔයාට තියෙනවා මේ ඇප් එකක්. iOS දෙකෙන් වැඩ කරනවා. මේක වල personal finance calculation ටික save කරගන්න. ඒ කියන්නේ ටික මේ කියන ඔයා ඒ විදන් කරන අවස්ථාවේ මේකට දාගෙන පස්සේ හවසට ඇවිල්ලා ඔයාට මේ sheet එක මේ update කරන්න පුළුවන්. ඒක තියෙන විස්තර බලලා මේක ෆ්‍රී වර්ෂන් එකේ හම්බෙන ඒ වීඩියෝස් ටික හොඳටම ඇති. ඔයාට ඒ දේවල් මේ ගැන ඔයාට විස්තර ටික ඇතුළත් කරගන්න. ඔයාගේ එක දන්ට ඒ ගැන ඊට පස්සේ විස්තර ටික මෙතනින් මේකේ ලොගින් වුණාට පස්සේ මේකට ඇතුළත් වුණාට පස්සේ ආහමසට ඇවිල්ලා ඒ දේවල් මේක දවස් දවස් ගානේ ඇතුළත් කරන්න ඔයාගේ දන් ටික. හරිද? පැහැදිලි. ඊට පස්සේ
පිටුම් දැන් මේ මාසේ දවස් කීපයක් ගිහිල්ලා මේවත් ඉදිරියට කොහොම කීපයක් ඉන්ක්ලූඩ් වෙලා දැන් දවස් කීපයක් ගියාට පස්සේ ආද ඔයාලට මේ දවස්වල මේ මේ ඉනිංස් ඇවිල්ලා ආවා කියලා ඉතින් අපි හිතමු ඉස්සල්ලාම ඔයාට ආවා කියලා ඔයා දාලා තියෙන FD එකකින් FD එකේ FD එක කියන්නේ මාස 3න් 3ට යන FD එකක් ඔයා දාලා තියෙන මාස 3න් 3ට යන ඉන්ටරෙස්ට් එක FD ඉන්ටරෙස්ට් එකක් කියලා කියන්නේ FD එකක් දානකොට ගොඩක් වෙලාවට ලොන් ටර්ම් දාන්න නැතුව ෂෝට් ටර්ම් දාන්න ඒක වෙනස් වෙන ඉන්ටරෙස්ට් රේට් එකත් එක්ක තමයි ඔයාට කොලිය හැදෙන්නේ ලොන් ටර්ම් දාන එක නම් මුදලත් අර ඉන්ටරෙස්ට් රේට් එකත් එක්ක මුදලව ප්‍රමාණය වෙලා ඔයාට එන අන්තිමට එන ගාන ලොකු වටිනාකමක් නැති වෙන්න පුළුවන් මේ අවුරුද්ද හරි අවුරුදු දෙක හරි අවසානයේ බලාපොරොත්තු ඉති කරා නමුත් මාස ගානේ දා මාස ගානේ හරි මාස තුන ගානේ හරි පොඩි ඩිපොසිට් එකක් ඔයාගේ සමහර දැන් ගොඩක් බැංකින් ඇප්ස් වල ඒ වගේ රිසරන්ට් හරි පොඩි කියන්නේ ඔයාටම පුළුවන් ගිෆ්ටිස් දාන්න මේ ගොඩක් බැංකින් ඇප්ස් වල දැන් කියන්නේ පොඩි කාලයක් يعني මාස තුනෙන් තොට මාසෙ මාසෙට වෙන්න පුළුවන් ඒ වගේ ඒ දාලා පොඩි ගානක් පොඩි ඉන්ට්‍රස්ට් එකක් ගත්තත් ඒක වටිනවා ගොඩක් කල් ඒක බැංකුවෙම තියලා මුදලත් එක්ක මුදලත් තව කොහොමද ගන්න පස්සේ මේ පොඩි ඉන්ට්‍රස්ට් එකත් එක්ක මේ ගන්න ඉන්ට්‍රස්ට් ප්‍රමාණය සමානව මදි වෙන්න පුළුවන් මේ හරියට අපි මේ අවුරුද්දකට එකයි ඉන්ට්‍රස්ට් රේට් එක කොබලන් පස්සේ ඒක ලොකු වටිනාවක් නැති වෙන්න පුළුවන් කියන FD දාන එක නෙමෙයි හොඳම ආයෝජනය ඔයා දිනනවා ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා මට දිනන්න පුළුවන් අපි තුන් මන්ත්‍ලි හරි මාස තුන දෙන යන හරි වගේ ඔයාගේ බැංකින් අපෙන් දාපු FD එකේ ඉන්කම් එකක් ඔයාට පොඩි ඉන්කම් එකක් ඔයාට ලක්ෂයක් දාලා තියෙන මාසිකට ලක්ෂ දෙකක් විතර FD එකක් මාසිකට දාම මේ වගේ මුදලක් FD එකක් මාසයක් මාසික FD යන්න මේ වගේ මුදලක් කියන නැත්නම් මාස තුනක් එකක් කියලා හිතමු එතකොට අපිටම 600ක වගේ පියලයිසි එක වගේ ඒර්නින් එකක් තියෙනවා ඒ දාපු රුපියල් ලක්ෂ දෙකේ ඉන්ට්‍රස්ට් එක. ඒ කියන්නේ දැන් තියෙන FD ඉන්ට්‍රස්ට් රේට් එකත් එක්ක දැන් තියෙන්නේ පොඩි ඉන්ට්‍රස්ට් රේට් එක මේ මම මේ වීඩියෝ එක කරන වෙලාව වෙනකොට බැක්කොල පොඩි ඉන්ට්‍රස්ට් රේට් එකක් තියෙන්නේ 3.5ක් වගේ. එතකොට ඒක සාහදි වැඩි වෙන්න පුළුවන්. ඉතින් ලොง ටර්ම් දානකොට ඉන්ට්‍රස්ට් රේට් එක ටිකක් වැඩි වෙනවා. නමුත් ඒක ලොකු වටිනාකමක් අපිට ගන්න බැහැ අපිට කියන්නේ. ඒක සල්ලි ටික දාලා බැංකුවට ඒක වාසි නමුත් අපිට ඒකෙන් ලොකු වාසියක් නැහැ කියන්නේ අපිට ඒක ලොකු හොඳ ආයෝජනයක් නෙමෙයි. ඒකෙන් අපි ඉන්ට්‍රස්ට් රේට් එකක් අපි ගන්නවා ගිය මාසේ හරි ගිය මාස දෙක කරගෙන හරි දාපු එකේ ඉන්ට්‍රස්ට් රේට් එකක් අපිට එනවා කියලා හිතමු. ජනවාරි 15 සයි සික් හරි ඊට අමතරව වාර වල යුනිට් ට්‍රස්ට් එක ගන්න යුනිට් ට්‍රස්ට් වලින් බලලා වාර බලන්න පුළුවන් ඒකේ මේ ට්‍රස්ට් එකේදී වෙන දේවල් නම් ඉස්සරහදී කියලා දෙන ඉස්සරහා මම ආයෝජනය කරන ඉස්සර වීඩියෝස් ටිකක් කරනවා ඒ ටිකේදී මම කියලා දෙන්න මේ ට්‍රස්ට් එකේදී වෙන යා මුදලක් දාලා දෙන එක ඒ ෆන්ඩ් එකට දාන්න ඒ ෆන්ඩ් එක grow වෙනවා නම් එතකොට දවසින් දවස ඒකේ තියෙන ඔයාගේ ෆන්ඩ් එක ඔයා ලක්ෂයක් දැම්මා ලක්ෂය ලක්ෂය ලක්ෂයයි ලක්ෂ ඒ ක්ලාස් කියන ලක්ෂය 1000ක් මාසෙ දෙය අපි දැන් 1000ක් විතර ඒක වැඩි වෙලා මාස 4ක් යද්දී 1000 විතර ඒක ෆන්ඩ් එක ඔයගෙ ලක්ෂයට තව එකතු වෙලා කියන ෆන්ඩ් එක වැඩි නම් මම මේක මොෂස් පැහැදිලි කරනවා ඉස්සරහට කරන්න ඒක යුටි ෆන්ඩ්ස් වලින් ඔයාට ඔයගේ ඒ දාපු ලක්ෂයට අමතර තව කොච්චර මුදලක් ඒ ලක්ෂය ග්‍රෝ වෙලා තියෙනවද කොච්චර දුරට ග්‍රෝ වෙලා තියෙනවද කියලා බලා ගන්න පුළුවන් ඒ ග්‍රෝ වෙලා තියෙන මාන්ට වඩා අඩු ගොඩක් වෙලාට ගිල්ලේ බැලන්ස් එක බලන්න පුළුවන් යාල දීලා තියෙන යාලගේ පෝර්ටල්ස් වලින් ඊට අමතරව ඔයාට සමහරට ඔයාලගේ වෙබ්සයිට් වල දාලා තියෙයි යාලගේ යුනිට් ට්‍රස්ට් එකේ කියන්නේ දවසේ ප්‍රයිස් එක ඒක කරලා යනවා කැල්කියුලේට් කරලා ඔයාට ඒකෙන් එහෙම වෙලා තියෙන මුදල බලා ගන්න පුළුවන් අපි හිතමු මෙහෙම දැන් ඔයාම ඉස්සල්ලාම දැන් මේ යුනිට් ට්‍රස්ට් ගැන පොඩි හැඳින්වීමක් කරන්න මම ඉස්සල්ලාම යුනිට් ට්‍රස්ට් එකක් ගන්නවා යුනිට් එකට මුදල රුපියල් 21යි කියලා හිතමු හරි එතකොට ඔයා යුනිට්ස් ගන්නවා 1 ලක්ෂයක් දාලා එතකොට ලක්ෂයට යුනිට්ස් එනවා මෙයාගේ මුදල මෙයාගේ පාන ඊට පස්සේ මෙන්න මේ යුනිට් එකක
වටිනාකම මාස දෙකක් විතර යද්දි අපිට 23ක් වෙනවා කියලා. හරිද? දොලා ගාතින් යුනිට් ගන්න මේකනේ. ඒතකොට ඔයාගේ වටිනාකම මේ යුනිට්ස් ගන්න වැඩි කිරීම ප්‍රයිස් එක. හරිද? මම ඒතකොට ඔයාගේ මම දැන් දෙම ලක්ෂයනේ. මෙතන දැන් ඒක මෙච්චර ලොකු වැඩියෙන් නැහැ. අපි හිතමු 22යි කියලා. මාස දෙකකින් පස්සේ හරි මේ වගේ වඳලා වට හැදිලා තියෙනවා. ඒකට ඔයාට ඒක මේකෙන් ගන්න වාසිය කියලා අපි මුලින් දාපු මොදුද? තමතර අපිට ඇඩිෂන් මේ වගේ වඳලා කරලා අපි ඒක දස්සන්න ගලන්න ඕන. මේකත් එතනට ඇඩ් කරගන්න. ට්‍රස් ගැන වෙනම හැඳින්වීමක් කරන්න ඉස්සරහදී. ඒකත් අපි මෙතනට දාගමු. කියන්නේ ජනවාරි 1 වෙනිදා යනකොට ඒක මේ ඉලක්කම තමයි අපිට මේ අනින් එක තමයි අපිට තියෙන්නේ net trust funds වලින්. වෙනස් වෙන්න පුළුවන් අච්චර ලොකු එකකින් grow වෙන්නේ නැහැ. නමුත් මේ වගේ ආසන්න ගානක යනවා. අමතරව YouTube funds කීපයක් දාලා තියෙනවා නම් ඒ කීපෙම දාන්න. දැන් අපි තමු YouTube fund එකක් දාලා තිනවා. යා මොකයි වෙන්නේ? එකක ඊට පස්සේ තව එකක් දාලා තිනවා. තව එකක මේ විදිහට මෙතන තව ඒ වගේ ඊට පස්සේ දාපු unit trust එකක්. අමතරව මහර ඔය කොටස් වලින්ද බල වගේ ආයෝජනය කරනවා නම් ඒ වගේම ඇවිල්ලා තියෙනවා. එන්න තියෙන එන ඩිවිඩන්ස් ඩන්ස් ගැන විස්තරයක් මෙන් දාගන්න පුළුවන්. කියන්නේ ඩිවිඩන්ස් වලට ගොඩක් වෙලාවට ඩිපොසිට් කරන බැංක account එකට. ඒකට ඒක ඔයාලගේ බැංක account එකේ විස්තර බලනකොට ඔයාලට මේ ඩිවිඩන්ස් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් දැන් ඩිවිඩන්ස් මොකුත් ඇවිල්ලා නැහැ. නමුත් ඉස්සරහට එන්න පුළුවන්. සබ ඩිවිඩන්ස් කියලා මේ අනිවාර්යයෙන් මේක දාන්න පුළුවන්. මේක අදාළ වෙනවා කොටස් වෙනද පොළ හරි ඔයා නැත්නම් යාළුවෙ බිස්නස් එකකට හරි ආයෝජනය කරලා දිනන තමයි ලාභාංශ කියන දේවල් ඔයාට ලැබෙන්නේ. ඊට පස්සේ වෙනගේ සම් එක ගන්න. අපි මන් තව එකක් ඇඩ් කරන්න කැමති වෙනකට ඔයාලා තියෙන යම් මුදලක් කාට හරි ණයට දෙනවා නම් පොලියකට මේකෙනෙත් තේන ආදායම කියන්නේ ඇඩිෂනල් එන කියන්නේ දුන්න මුදලට අමතර පොලියට පොලියක තුලා එන ගාන අපිට ඒනින් එකක් විදියට ගන්න පුළුවන්. හරි. කියන්නේ අපි එකතු කරගන්න පොලි අපි ණයට කාට හරි දීලා එකතු කරගන්න පොලිගේ මේ කියන්නේ peer to peer lending කරන්න පුළුවන්. peer to peer lending platform එකක් තියෙනවා දැන් රට ලංකාවේ. අපිට ඒක ඒ වගේ දේවල් use කරලා මේක additional income සදා ගන්න පුළුවන්. ඒ ගැන ඉස්සරහට මම කියලා දෙන්න මේ ආදර්ණස් කියන්නේ passive income සහ ආයෝජන අවස්ථා ගැන විස්තර ටික මම ඉස්සරහට කියලා දෙන්න. අපි මේකත් මේ කොළපාරින් දාගමු. මේ මොකද අපිට ලැබෙන additional income එකක්. හරි. මෙන්න මේක මෙතනට අපි දා ගන්නවා. හරිද? සමහර වෙලාවට දැන් YouTube funds වලින් අපි මේ තියෙන සල්ලි මේ එකතු වෙන හැදෙන grow වෙලා අපිට එකතු වෙන additional amount එක අපි සාමාන්‍යයෙන් use කරන්නේ නැති වෙන පුළුවන්. ඒ වගේ වෙලාවට නම් අපිට ඒ දෙක විතරක් මේකේ sorry දෙක මේකේ නයින් කරලා ලාහුවාම
අපේ වියදමට ඇත්තරම එකතු වෙලා තියෙන අද ගාන 600ක් විතර යනවා. අපි තුන් දිවිසන් සම්මත ලෙනිස් වලින් යන ඉතුරු යවන්න මොනවත් ඒවා මේකට එකතු වෙනවා අනිවාර්යෙන්. නමුත් මේ ඉක්විටි ෆන්ඩ්ස් කියන එක අපි ගොඩක් කාලාට මේ ඉක්විටි ෆන්ඩ්ස් දාපුවා. අපි ගොඩක් කාලෙකින් ලොง ටර්ම් ඉන්වෙස්ට්මන්ට් වලට තමයි ඉක්විටි ෆන්ඩ්ස් වල දාන්නේ. ඒ කියන්නේ ස්ටොක් එක්ස්චේන්ජ් එක දානලා ඔයා ආගේ ඒ ට්‍රාන්සැක්ෂන් ඔයා මැනේජ් කරනවා වගේ ඉක්විටි ෆන්ඩ්ස් වල දාපුවාම යාලා අපි සල්ලි අරගෙන යාලා ඒගොල්ලෝ මැනේජ් කරනවා එක එක බොන්ඩ්ස් වලට කෝපරේට් ඩිප්ස් වලට ලෝරි ස්ටොක් මාකට් එකට කෙනෙක් එක ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් වලට ඒවලා යූස් කරනවා. අපි මේ දාන මුදල් දාලා ඒක ග්‍රෝ කරනවා, ග්‍රෝ කරලා දෙනවා ඒකට ෆන්ඩ් මැනේජර්ස් ලා ඉන්නම යූටි ෆන්ඩ්ස් දෙන ආයතනම් ඒකත් කොටස් වෙන ලෙවල් වගේ තමයි. හැබැයි ඒ මුදල් තනිකර කළමනාකරණය කරන්නේ ඒ අදාළ ආයතන වලින්. ඉතින් අතර මම ඉස්සර පස්සර කියලා දෙන්නම්. නමුත් අපි දැන් යුටි ෆන්ස් වල තියෙන සල්ලි අපි දැනට පාවිච්චි කරන්න අදහස් නැති නිසා අපි ඒ දෙක මේ අදවෙන්ස් කියන එක මෙතන දාලා නමුත් ඒ ධාර දෙක විතරක් අඩු කරලා දානවා. අද අපි දෙක වේදමට ගන්න බැරි නිසා. හරිද? හරි, මම හිතනවා අර දැනට මේ ටික පැහැදිලි ඇති කියලා. මම මේ ડોකියුමන්ට් එකට අදාළ මේ ડોකියුමන්ට් එකේ මෙන්න මේ ලින්ක් එක ඔයාලට ડિස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ ඕනම ආතල් මේ ડોකියුමන්ට් එක ඔයාලා කරගෙන ඔයාලට මේ විදිහට හදා ගන්න පුළුවන්. ඔයාලා හැබැයි මේක මේ හැම මාසයකටම හදා ගන්න මේ විදිහ ෆෝමැට් එකක්. මම ෆෝමැට් එකයි මේ ෆිල් කරලා තියෙන එකයි දෙකම ලින්ක් එක ඔයාට මේ මම හදපු ලින්ක් එක ඔයාට දාන්න. ඊට පස්සේ ඒක ඔයාගේ Google Spreadsheet එකට කොපි කරගෙන ඊට පස්සේ ඒක අප්ඩේට් කරන්න පුළුවන් ඔයාගේ වැලියුස් එක. ඊට පස්සේ විදිහට මාසයක් කරලා බලන්න. ඊට අමතරව මම මේකට තව කීපයක් ඇඩ් කරනවා, මේ යටින් ටේබල්ස් කීපයක්. මේ දේවල් ගැන මම ඉස්සරහට කතා කරන්න. දැනට ඔයා මේ ටික ෆලෝ කරන්න. ඒ සේම් ලින්ක් එක, මේ කියන්නේ ඒ මම ෂෙයා කරන ලින්ක් එකම තමයි ඉස්සරහට අප්ඩේට් වෙන්නේ. ඊට පස්සේ මේ පර්සනල් ෆයිනෑන්ස් කතන්දරේ අපි ඉවර කරාට පස්සේ මම ඔයාට ආයෝජන ක්‍රම ලංකාවේ තියෙන ආයෝජන ක්‍රම ඔයාට කියන්නේ ඇඩිෂනල් ඉන්කම්ස් ගන්න පුළුවන් ආයෝජන ක්‍රම මොනවද, ඒවා කොහොමද කරන්නේ, ඒවට කොහොමද ඉන්වෝල් වෙන්නේ කියන දේවල් ගැන ඉස්සරහට කියලා දෙන්න. මම හිතනවා ඔයාලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාගේ අනාගතේ ප්ලෑන් කරගන්න, ඔයාගේ ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එකට යන්න. මොකද අපි හැමෝම ට්‍රයි කරන්නේ දවසක හොඳ ෆයිනෑන්ෂියලි හොඳ ස්ටේබල් අප් අපේ දරුවන්ට හරි ඊළඟට අපේ පරාට පරම්පරාවට අපි විඳපු අපි අත්විඳපු කටු ගන්දකින් නොවිඳ එයාලට සබ ජීවිතයක් ගත කරන්න තමයි අපි හැමතිස්සෙම මහන්සි වෙන්නේ. ඉතින් ඒ දේවල් කරගන්න තමයි මම මේක උදව් වාර කරන්නේ. ඔයාලා තමයිට මේක ගැන අදහස් ඇති, ඔයාලා හිතන ඇති මොන හරි වෙනස් වෙන්න ඕන කියලා. වෙනස් වෙන්න ඕන දේවල් මොන හරි තියෙනවා නම් ඒ දේවල් ගැන කියන්න. ඒතකොට මටත් ඒ දේවල් ගැට් කරලා හැමෝත් එක්කම ෂෙයා කරන්න පුළුවන්. හරි, එහෙනම් ගොඩක් ඉස්සෙල්ලි වීඩියෝ එක බලවට සම්පූර්ණයෙන්ම දිගටම මාව ෆලෝ කරන්න. ඒ වගේම මේකට සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න, බෙල් එකෙන් ක්ලික් කරන්න. මොන හරි තියෙනවා නම් අදහස් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න පල්ලෙහෙන්. බලමු අපි හොඳ දෙයක් කරමු. බලගියලොත් එක්ක මේක ෂෙයා කරන්න අනිවාර්යෙන්. මොකද හැමෝම තනියෙන් දිනන ලඩන්නේ රටක් විදිහට යනකොට අපි හැමෝම දිනන වෙන ඕන එකා වගේ. ඒ වෙනින් තමයි මේක පටන් ගත්තේ. බලමු අපි ඉස්සරහ හොඳ දෙයක් කරමු. ඔයාලගේ සහයෝගය තමයි අත්‍යවශ්‍ය. හරි, බොහොම ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න, අමතර මේක බලන්න කියන්න. මොකද අපි දෙයක් කරායි කාත් එක්ක ෂෙයා කරගන්න තමයි අපිට පැතරේ දේවල් ලැබෙන්නේ. කියන්නේ අපි ඩොනේෂන් කියන දේවල් ගොඩක් වැදගත්. ඒ කියන්නේ අපි දෙක හිතට තරි හොඳයි, හිතට ලොකු සංසිමක් කියන දා ඔයාලා මේක ෂෙයා කරන්න අනිවාර්ය හැමෝත් එක්ක. ඔයාලගේ අදහස් තියෙනවා කියන්න අනිවාර්ය. එහෙනම් හැමෝටම ජය වේවා. තවත් ඉදකින් හම්බෙමු. එහෙනම් දවස් තුනේ